LPL ක්‍රිකට් තරගාවලියේ සැලසුම් කළ විදිහට පවත්වයි කියන දේ තමයි අපි කාගේ තාමත් බලාපොරොත්තු තියෙන්නේ. තරගාවලියේ කණ්ඩායම් පහම තමන්ගේ ප්‍රබල කණ්ඩායම් තරගාවලියට ඉදිරිපත් කරලා හොඳ තරගාවලියක් තියෙයි කියන දේ තමයි ක්‍රිකට් ලෝලීන්ගේ අපේක්ෂාව. තරගාවලියට සෙල්ලම් කරන මහනුවර කණ්ඩායමේ ක්‍රිස් ගේල් මේ වෙද්දි තමන්ට ගෙවන ගාණ වැඩි කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා කියලා තමයි ආරංචි. කොහොම වුණත් මහනුවර කණ්ඩායමේ අයිතිකාරීත්වයේ දරන සල්මන් කාන් පවුලේ අය ගේල් වෙනුවෙන් වියදම් කරලා ගනී කියලා තමයි අපිට තාමත් බලාපොරොත්තු තියාගෙන ඉන්න පුළුවන්. LPL තරගාවලිය ආරම්භ වෙනවා කියලා කියද්දිත් ඉන්දියා තුංගිරියව ක්‍රීඩක ඉර්ෆාන් පතාන් තරගාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මුලදීම නිවේදනයක් නිකුත් කරලා තිබුණා. හැබැයි දැන් ආරංචි වෙන්නේ පතාන් දැන් තරගාවලියට ක්‍රීඩා කරන්න සූදානම් කියලා. පතාන් මේ විදිහට තරගාවලියට ක්‍රීඩකෙක් විදිහට සම්බන්ධ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් තුනකුත් තරගාවලියට සම්බන්ධ කරගන්න මේ විදිහත් කණ්ඩායම් හිමිකරුව තීරණය කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ තනතිලිවල සෙල්ලම් කරන්න හොඳම අත්දැකීම් තියෙන ලංකාවේ තනතිලිවලට හොඳටම ගැලපෙන නුවන් කුලසේකර කැන්ඩි ටාස්කර්ස් කණ්ඩායමේ වේගපන්දයවන පුහුණුකරු විදිහට පත් කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ජාත්‍යන්තර එක්දින පන්දයවන්නන් අතරේ අංක 1ට පත් වුණු නුවන් කුලසේකර වේගපන්දයවන පුහුණුකරු විදිහට තමන්ගේ පළවෙනි රැකියාව තමයි මහනුවර කණ්ඩායමේක පටන් ගන්න හදන්නේ. IPL තරගාවලිය පවා සෙල්ලම් කරලා අත්දැකීම් තියෙන කුලසේකරට මේ තරගාවලිය පුහුණු කරන්න ලැබෙන පන්දු කරන බලඇණියත් ප්‍රබල එකක්. වා බ්‍රියාස්, ලියම් ප්ලංකට් වගේ විදේශ ක්‍රීඩකයෝ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න ප්‍රබලම ක්‍රීඩකෙක් වන නුවන් ප්‍රදීප් ඉන්නේ මේ සංචිතේ. ඒ වගේම නැගීන දක්ෂ මදවේග පන්දයවන් එක්වන කනිෂ්ක අංජුලත් මේ සංචිතයට ඇතුළත්. කැන්ඩි කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු විදිහට පත් කරලා තියෙන තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණෙක්. කාලයක් කඩුල් රකින්නෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ලංකාද සිල්වා තමයි මේ විදිහට පත් වෙලා තියෙන්නේ. ෆර්විෂ් මාරුත් තමයි මේ කණ්ඩායමේ කළමනාකරු විදිහට පත් වෙලා තියෙන්නේ. මේ නව පත්වීම එක්ක ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්නගේ අත්දැකීම් එක්ක නුවර කණ්ඩායමෙන් අපට ඉහළ දක්ෂතා බලන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.